1970 දශකයේ ශ්‍රී ලංකාවේ පැවති මහමැතිවරණයක් අභිමුව එක්තරා ප්‍රකට දේශපාලන චරිතයක් වේදිකාවේදී ප්‍රකාශ කළේ තමන් හඳින් හාල් ගෙන්වා මිනිසුන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරන බවයි. මේ කියමන පිළිබඳව වසර ගණනාවක් යනතුරු සමහරක් දෙනා කතා කළේ උපහාසයෙන්. ඒ කිසිදා නොසිදුවන සිදුවීමක් ලෙස අර්ථකථනය කරමිනුයි. කෙසේ නමුත් මේ කියමන සැබෑවක් වීමේ පෙරලකුණු පහළ වී තිබෙනවා. පසුගියදා චන්ද්‍රයා මත ප්‍රථම බීජ ප්‍රරෝහණය සිදු කිරීමට චීනය සමත් වුණා. මේ ඒ පිළිබඳව තොරතුරුයි. චීනයේ සාර්ථක ප්‍රයන්තය. චීනය විසින් දියත් කරන ලද චැන්ග් E4 මෙහෙයුම මගින් චන්ද්‍රයා වෙත ගෙන යන ලද බීජ ප්‍රරෝහණය වී තිබෙනවා. ඒ චන්ද්‍රයා මත යම් ජෛවී ද්‍රව්‍යයක් වැඩෙනු ප්‍රථම අවස්ථාවයි. මෙය අනාගතයේ සක්වල ජය ගැනීම සඳහා වූ මෙහෙයුම් වලට උරදීම සඳහා සාර්ථක පියවරක් බව මෙහෙයුමට සහභාගී වූ විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. චැන්ග් E4 යානය අනුරුවක්. චැන්ග් E4 යානය මිනිසා විසින් චන්ද්‍රයාගේ දුර ප්‍රදේශයට හෙවත් පෘථුවියට නොපෙනෙන අර්ධයක ගොඩබස්වන ලද ප්‍රථම යානාවයි. එය 2019 වසරේ ජනවාරි මාස 3 දින සාර්ථකව චන්ද්‍රයාගේ පෘෂ්ඨය කරා ළඟා වුණා. ප්‍රධාන වශයෙන් මේ සමන්විත වනුයේ චන්ද්‍රයාගේ පෘෂ්ඨ ගවේෂණය කළ හැකි තාක්ෂණික උපකරණ වලිනුයි. මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාර්ථකව බීජ ප්‍රරෝහණය කර ඇති නමුත් කිසිදු දිනක චන්ද්‍රයාගේ පෘෂ්ඨය මත මෙවැන්නක් උත්සාහ කර තිබුණේ නැහැ. යම් හේකින් දිගින් දිගටම මේ මෙහෙයුම සාර්ථක වුණොත් එය අනාගත අභ්‍යවකාශ චාරිකාවලදී උද්ගත වන ආහාර ප්‍රශ්නවලට සාර්ථක පිළිතුරක් සපයනු ඇත. මෙම යානාව මගින් චන්ද්‍රයා මතට කපු හා අර්තාපල් බීජ මෙන්ම ඊස්ට් හා ගෙමස් බිත්තර අඩංගු පස් සාම්පල් ගෙන ගොස් තිබෙනවා. මෙවා මුද්‍රා තබන ලද බහාලුමක හොවා ඇති අතර ඒ තුළ බීජ ප්‍රරෝහණය ප්‍රශස්ත වූ පාර්ශ්වික සාධක පවත්වාගෙන යන පරිදි ඌ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙන පරිදි එය තනා තිබෙනවා. මීට අමතරව එහි ප්‍රභා සංශ්ලේෂණය සහ ශ්වසන නිර්ණය කළ හැකි පරිදි ප්‍රතිග්‍රාහක පද්ධතියක්ද සවිකොට තිබෙනවා. මේ සියල්ල සෙන්ටිමීටර 18ක් උස කිලෝග්‍රෑම් 3ක් බර රඳවනයක් තුළ තැන්පත් කර තිබෙනවා. උසස් තාක්ෂණයකින් යුතු බහාලුම තුළට නිසියාකාර වායු හා පෝෂක සැකසුමක් ඇති අතර ඒව අවස්ථානුකූලව සැපයන පරිදි පද්ධතිය සකසා තිබෙනවා. පසුගිය අඟහරුවාදා නිල නිවේදනයක් නිකුත් කරමින් චීන ජාතික මාධ්‍ය කියා සිටියේ මේ වන විට කපු බීජ ප්‍රරෝහණය වී ඇති බවයි. ඒ අනුව තමන් චන්ද්‍රයා මත මිනිසා විසින් සිදු කරන ලද ප්‍රථම ජීව විද්‍යාත්මක පර්යේෂණය සාර්ථකව සම්පූර්ණ කළ බවද කියා සිටියා. චන්ද්‍රයා මත පවතින්නේ පෘථුවියට සාපේක්ෂව අඩු ගුරුත්වයක්. මෙවැනි ස්ථානයක සාර්ථකව බීජ ප්‍රරෝහණය කිරීමට හැකියාව ලැබීමෙන් අනාගතයේදී අභ්‍යවකාශ යානා තුළ ආහාර සඳහා පමණක් නොව ඉන්ධන හා ඇඳුම් වැනි දේ තැනීම සඳහාද ශාක වැවීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයන් මත ප්‍රකාශ කරන්නේ. ප්‍රරෝහණය වූ කපු ශාකය. මෙම යානය පෘථුවිය සිට චන්ද්‍රයා කරා ළඟාවීමට දින 20ක් ගෙන තිබෙන අතර ඒ කාලය තුළ නවීන තාක්ෂණය යොදා ගනිමින් බීජ ප්‍රරෝහණය නොවී තබා ගන්නට විද්‍යාඥයන් සම්මත් වෙලා තිබෙනවා. බීජ ප්‍රරෝහණය වීමේ ජයග්‍රහණයට අමතරව චන්ද්‍රයාගේ පෘෂ්ඨයේ ඡායාරූප රාශියක් පෘථුවියට එවන්නට චැන්ග් E4 යානය සමත් වෙලා තිබෙනවා. මෙහි නවතම තත්ත්වය පිළිබඳව තමයි මේ දැන් කියන්නේ සූදානම් වෙන්නේ. මිනිසා විසින් සඳමතදී පළමු ශාකය ප්‍රරෝහණය කළ බව සැලවීමත් සමගම ලොව පුරා බොහෝ දෙනා එහි වැඩිම පිළිබඳව අනාගත ක්‍රියාවලීන් සිදුවෙන්නේ කෙසේදැයි සොයා බලන්නට උත්සාහ කළා. කෙසේ නමුත් ජනවාරි 16 වනදා වන විට ඔවුනට අසන්න ලැබුණේ ඒ තරම් සුභවාදී තොරතුරක් නෙවෙයි. ප්‍රරෝහණය දින 2ක් අවාමින් කපු බීජය මියගොස් තිබෙනවා. චන්ද්‍රයාට රාත්‍රී උදාවීමත් සමගම එහි පෘෂ්ඨය මත උෂ්ණත්වය ඉතා දැඩි ලෙස පහත යනවා. කෙතරම් සුරක්ෂිතව තැබුවත් බීජ ආරක්ෂා කිරීම සඳහා බහාලුමේ උෂ්ණත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ නොහැකි. ප්‍රරෝහණය පැය ගණනාවක් ගත වූ පසු බහාලුම තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක -53 දක්වා පහත වැටි තිබෙන අතර අවසානයේ කපු ශාකයේ මියගොස් තිබෙනවා. සඳබතට යවන ලද සෙසු බීජ සමග සලකන කල්හි වඩා අහිතකර හා කටුක පරිසරයක ප්‍රෝහණය වීමට හා පැවතීමට වැඩි හැකියාවක් කපු ශාකයේ දරනවා. කපු බීජ පමණක් ප්‍රරෝහණය වන්නට ඇත්තේ මේ නිසාම බැව් විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් අවසානයේට දරාගත නොහැකි තරම් පාරිසරික තත්ත්වයකදී කටුක බව ප්‍රබල වී තිබෙනවා. පැය කිහිපයක ඇවෑමෙන් ප්‍රරෝහණය වන ලද කපු ශාකයේ මිය ගියත් පරීක්ෂණය අසාර්ථක නොවූ බව එයට සහභාගී වූ විද්‍යාඥයන් ප්‍රකාශ කරනවා. ඔවුන් පවසන්නේ කෙසේ හෝ සඳමත බීජයක් ප්‍රරෝහණය කර ගැනීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවයි.
අනාගතයේදී මේ පිළිබඳ වූ පරීක්ෂණ පවත්වන බව පවසන ඔවුන්ගේ ආයතනයේදී ඉහළ තාක්ෂණයක් උපයෝගී කරගෙන වඩා සාර්ථකව බීජ ප්‍රරෝහණය කළ හැකි බවට විශ්වාස පළ කරනවා. චෑන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමයි මේ කියන්නට හදන්නේ. සඳමත ඔබමඹ යන චෑන් ඊ රෝවරය චන්ද්‍රයා ජයගැනීමට කාලයක පටන් ඇමරිකා එක්සත් ජනපදයේ හා රුසියාවේ මෙන්ම චීනයේදී සිහිනයක් වී තිබුණා. ඒ අනුව ඔවුන් 21 වැනි සියවසේ උදාවත් සමගම චෑන් මෙහෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. ඊට අනුව ඔවුන්ට සාර්ථක චෑන් E1 හා 2 යානා පිළිවෙලින් 2007 වසරේදී හා 2010 වසරවලදී චන්ද්‍රයා වටා කක්ෂගත කළා. ඉන් අනතුරු 2013 වසරේදී ඔවුන් චෑන් E යානාව චන්ද්‍රයාගේ ආසන්නයේ අර්ධයට හෙවත් පෘථිවියට පෙනෙන පැත්තට වඩාත් සාර්ථකව ගොඩබස්සන්නට සමත් වුණා. සාර්ථක චෑන් E4 මෙහෙයුමෙන් පසුව ඔවුන්ගේ බලාපොරොත්තුව 2019 වසර තුලදී චෑන් E5 මෙහෙයුම දියත් කිරීමට. ඉතින් අපි බලමු ඒක කොයි විදිහට සාර්ථක වේවිද කියලා. දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. බෙල් icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.